මම කුමුදිනී බණ්ඩාර වෘත්තීය වේදීන්ගේ සංගමේ විශේෂයෙන්ම මෑත කාලේ කාන්තාවන් පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක් වුණා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනුවා. ඒ වගේම මේ වන විට ඔලිම්පික් සඳහා කාන්තාවන් දෙදෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙලා තියෙනවා. ඒ අතරිනුත් එක් ක්‍රීඩිකාවක් වයස 19ක ක්‍රීඩිකාවක් ඔලිම්පික් සඳහා සහභාගි වෙන ලාබාලම 5 දෙනා අතරින් කෙනෙක් ලංකාවෙන් කෙනෙක් නියෝජනය කරනවා. ඒ වගේ විශේෂ කාන්තාවන් කීප දෙනෙක් ගැන අපි මේ කාලේ කතා වෙලා තියෙනවා. ඒ වගේම හැමදාම ලංකාවේ ශ්‍රම බලකායේ විදේශ විනිමය සඳහා විශේෂයෙන්ම වැඩිම දායකත්වයක් දක්වලා තියෙන කාන්තාවන්. විශේෂයෙන් කිව්වොත් ඇඟලුම් කර්මාන්තය, ඒ වගේම තේ කර්මාන්තය, ඒ වගේ දේවල් වලදී කාන්තා සහභාගීත්වය තමයි වැඩි. ඒ වගේම තවත් අපි ගෘහ සේවිකාවන් විදිහට බොහෝ විට පිටරටවලට ගෘහ සේවයේ යෙදিলা විදේශ විනිමය ගෙනෙන තවත් කොට්ටාශයක් තමයි කාන්තාවන් ගෘහ සේවිකාවන්. ඒ කෙසේ වුණත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%ක් නියෝජනය කරන කාන්තාවන් අතරින් සක්‍රීය ශ්‍රම බලකාය නියෝජනය කරන්නේ 32%. ඇයි මේ තරම් වෙනසක්? අන්න ඒ වෙනස මගහරවන්න ජනාධිපතිතුමා විවිධ ක්‍රියාමාර්ග දියත් කරලා තියෙනවා. එතුමා බලාපොරොත්තු වෙනවා කාන්තාවන්ගේ ශ්‍රමය තවදුර ශ්‍රම දායකත්වය වැඩි වශයෙන් ලංකාවට ලබා දෙන්න, ලංකාවේ GDP එකට ලබා දෙන්න. ඒ වගේ දෙකට එතුමා ළඟදී මේ වන විට එතුමා 74ක් විවිධ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පසුගිය මැයි මාසේ 10 වෙනිදා ඉදිරිපත් කර ආර්ථික පරිවර්තන පනත හරහා කාන්තාවන්ගේ ශ්‍රම බලකාය දැනට 2%ක්ව පවතින ප්‍රතිශතය 2030 වෙනකොට 40%ක් දක්වා වැඩි කිරීමටත්, 2050 වෙනකොට 50% දක්වා වැඩි කිරීමටත් ක්‍රියාමාර්ග ගැනීමට එතුමා උපදෙස් දීලා තියෙනවා. ඒක පනතක් මගින් සම්මත වුණාට පස්සේ ඒක මොන ආණ්ඩුවක්පත් වුණත් එය පවත්වාගෙන යා යුතුයි. ඒක එතුමා කාන්තාවන් වෙනුවෙන් කරපු ඉතාම විශාල සේවයක්. ඒ වගේම මේ වෙන විට අපි දන්නවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වුණත් කාන්තාවන් බොහෝ දක්ෂතා දක්වනවා. පෙරට වඩා අවුරුද්දෙන් අවුරුද්ද අපි සංසන්දනය කරලා බැලුවොත් කාන්තාවන්ගේ දක්ෂතා දැක්වීම ඉතාමත්ම වැඩි. එතකොට ඒ වගේ දක්ෂතා වැඩි කරගන්න කාන්තාවන්ගේ දායකත්වය ශ්‍රම බලකායට එක් කර ගැනීම තුරින් අපේ රටේ ආර්ථිකයට සමාජීය වර්ධනයට ඉතාමත් විශාල මෙහෙයක් සිදු වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ එතුමා දන්නවා. ඒ නිසා තමයි එතුමා මේ පිළිබඳව ගොඩාක්ම සහයෝගයක් දක්වන්නේ. අපේ රට හැමදාම කාන්තාවන් වෙනුවෙන් විශේෂ තැනක් තිබිච්ච රටක්. ගෙදර බුදුන් අම්මා කියලා ඉතාම ගෞරවනීය තත්වයක් අපේ රටේ සමාජයේ කාන්තාවන් වෙනුවෙන් දීලා තියෙනවා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ කාන්තාවන්ගේ ගෞරවනීය භාවය රැකලා ඒ විදිහට ඉස්සරහට යන්න කටයුතු කරද්දී අපි දැක්ක පහුගිය කාලේ සමහර පක්ෂවලින් එක මිටට කාන්තාවන්ව යොදාගෙන විවිධ රැස්වීම් රට පුරාම පැවැත්තුවා. එතනදී අපි දැක්කේ සමහර විට ගස් උඩ නැගලා කණු උඩ නැගලා බැනර් ගහන්නෙත් කාන්තාවන්, පෝස්ටර් ගහන්නෙත් කාන්තාවන්. ඇත්තටම ඔවුන්ගේ පක්ෂයේ මේ කාන්තාවන්ට සහයෝගයක් දෙන පිරිමි අය කවුරුත්ම නැද්ද කියන ප්‍රශ්නේ සමහරලාට අපිට මතුවුණා. ඒ වගේම ඔවුන් ලබා දුන්න එක් පොරොන්දුවක් තමයි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියන එක. ජනාධිපතිතුමා කාන්තාවන්ගේ ගෞරවනීය භාවය රැක ගැනීම වෙනුවෙන් අපකැප වෙද්දී ඒ වගේ පක්ෂ හදන්නේ අපේ රටේ සංස්කෘතිකමය වශයෙන් ඉතා වටිනා වැදගත් තැනක් තියෙන කාන්තාවන් ගණිකාවන් කියන තත්ත්වයට පත් කරලා ඔවුන්ගෙන් තවදුරටත් මුදල් හම්බ කර ගැනීමේ පරමාර්ථයෙන් තමයි ඔවුන් මේ වගේ දේවල් කරන්නේ. ඒ වගේම අපි තවත් දැක්කා ඒ කටයුතු වලදී ඉතාමත්ම සක්‍රීයව කටයුතු කරපු හරිණි අමරසූරි මහත්මිය. ඒ වගේම වැඩිපුර ඇතමකුත් මාලිමාවේ සම්පූර්ණ ප්‍රවර්ධන වැඩසටහන් වැඩි දායකත්ව තිබුණේ කාන්තාවන්ගෙන්. එතකොට අපිට හිතුණා සමහර විට මේ අධ්‍යාපනික මට්ටම අතින් සහ අනිකුත් සුදුසුකම් අතින් වැඩිපුර සුදුසුකම් ඇති හරිණි අමරසූරි මහත්මිය ජනාධිපති අපේක්ෂිකාව විදිහටපත් කරන්න හදනවා දෝ කියලා අපිට හිතුණා. නමුත් මේ වෙනුවට අපි දන්නවා මාලිමාවේ එහෙම නැත්නම් NPP එකේ
ජනාධිපති අපේක්ෂක ධූරය සඳහා මුදල් තැන්පත් කරලා තියෙන අනුර කුමාර වෙනුවෙන් කියලා, අනුර කුමාර මන්ත්‍රීවරයා වෙනුවෙන් කියලා. එතකොට අපිට හොඳටම පසක් වුණා ඔවුන් කරේ ඇත්තටම කාන්තාවන් පාවිච්චි කිරීම පමණයි. කාන්තාවන් තමන්ගේ කටයුතු සඳහා පාවිච්චි කිරීම පමණයි. ඒ වගේම වඩාත් හොඳ සුදුසුකම් සහිත අපේක්ෂිකාවක් විය හැකිව තිබූ හරිණි අමරසූරිය ඉවත් කර ඒ වෙනුවට ඇත්තටම මේ වැනි විට ඔවුන්ගේ පක්ෂය ඇතුළේ අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඔවුන් අතර තියෙනවා මේ පාර්ශ්ව දෙකක් මේ පිළිබඳ තවමත් කතිකාවතක් ඇති වෙනවා කියලා තමයි අපිට ආරංචිය. එතකොට ඒ වගේ සුදුසුකම් වැඩි අපේක්ෂිකාවක් ඉවත් කරලා හරිණි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ජනාධිපති ධූර අපේක්ෂක විදිහට ඉදිරිපත් වීම තුලත් අපිට පේනවා එක්වරම ෂණික පසුබෑමකට ලක් වෙලා තියෙනවද කියලා. එතකොට අපිට තවදුරටත් අපි කාන්තාවන්ගේ ප්‍රගතිය ගැන කල්පනා කරනවා නම් අපිට තවත් අමතක කරන්න බැරි දෙයක් තමයි අපේ ගෘහණියන්. එතකොට පහුගිය කාලේ අපේ ආර්ථික අර්බුදයකට ලක් වෙලා තිබිච්ච කාලේ වැඩිපුරම වැඩිපුරම බැටක ඇවිත් ගෘහණියන්. ගෑස් ටික නැතුව බඩු මිල වැඩි වුණාම පවුල ගැන බලාගෙන පවුලට ආහාර ටික සපයා දෙන කාන්තාව තමයි ගොඩක්ම අපහසුතාවයට පත් වුණේ. දැන් ජනාධිපතිතුමාගෙන ගිය ක්‍රියාමාර්ග වලින් ගෑස් ටික කිසිම අඩුපාඩුවක් නැතුව ගෑස් ටික ලැබෙනවා, බඩු මිල දැන් අඩු වෙලා තියෙනවා. ඒ වගේ දේවල් වලින් කාන්තාවන්ගේ තවදුරටත් ජීවිතේ පහසු වෙලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල තවත් අපි දකින්න දෙයක් තමයි කාන්තාවන් රැවටීම මේ මාලිමා විසින් තවදුරටත් කරගෙන යනවා. උන් කීප වතාවක්ම කීප තැනකදීම කියලා තිබුණා කාන්තාව ගෘහණියන්ගේ ඔවුන්ගේ සේවය ඇගෙයීමක් විදිහට යම්කිසි මුදලක් ලබා දෙන්නවා කියලා. ඒකත් ඇත්තටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඒකත් එක බොරු පොරොන්දුවක්. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මේ වගේ ගෘහණියන්ගේ ශ්‍රමය, ගෘහණියන්ගේ සේවය යම්කිසි ඇගෙයීමකට ලක් කිරීමක් කළ යුතුයි කියලා තිබ්බට ඒක ලංකාවේදී අපිට එහෙම මුදල්මය වශයෙන් යම්කිසි ගෙවීමක් කරනවා කියන එක කියලා නැහැ. නමුත් තවදුරටත් ඔවුන් කාන්තාවන් රැවටීමට භාජනය කරමින් සිටිනවා කියන එක තමයි අපිට පසක් වෙන්නේ. හැම විටම කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරපු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාන්තාවන්ගේ අයිතිවාසිකම් වගේම ගෞරවණීයභාවය රැක ගැනීමට ක්‍රියා කරපු ජනාධිපතිතුමා වෙනුවෙන් අපි මේ මාසේ 9 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ එතුමා වෙනුවෙන් පක්ෂ පාට කිසිම ભેදයකින් තොරව කාන්තාවන් සියල්ලම ඇවිල්ලා එතුමා වෙනුවෙන් අපි රැස්වීමක් තියෙනවා. උදෑසන 9:00ට පටන් ගන්න ජනාධිපතිතුමාගේ නැවත වතාවක් එතුමා ජනාධිපති ධූරයට පත් කර ගැනීම වෙනුවෙන් කැප වුණ කාන්තාවන් තමයි අපි එදා එක් රැස් වෙන්නේ. ඒ අනුව මම කාන්තාවන් සෑම දෙනාගෙම ඉල්ලා සිටිනවා අපේ ජීවිතයට මේ විදිහට කාන්තාවන් විදිහට ගෞරවණීයව අපිට ඉතාමත්ම පිටුවහලක් වුණු ජනාධිපතිතුමාව ඔබතුමියන්ලාගේ ඡන්දය නැවත පත් කරගෙන රනිල් වික්‍රමසිංහට තවත් අවුරුදු 5ක කාලයක් ලබා දෙන්න අනිවාර්යයෙන්ම අපිට විතරක් නෙමේ අපේ දරුවන්ට පවා අනාගතය ගැන පැහැදිලි බය නැතුව අපිට මව්වරුන් විදිහට අපිට බය නැතුව අපේ දරුවන්ගේ අනාගතය ගැන බය නැතුව ඉන්න පුළුවන් වෙන්නේ එතුමා නැවත පත් කරගත්තොත් පමණයි කියන එක. ස්තුතියි.